ගරුතර මහා සංඝරත්නයේ නවසරයි පියතුමනි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමනි අප අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය කරු පර්ණවිතාන මැතිතුමනි විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි मोहन समरनायक मैतितुमनि मे विद्वत् सभावे सिटिन सियलुम माध्यवेदीन कलाकरुवन बुद्धिमतुन अपे पासल दरुदरियन नेतुलु ओब सियलु दिनागेम अवसर दलिपिहियेन किरिकैमट जनमाध्य अमतिवरे हटियट मट आराधना किरीम गैन मं इतामत्म संतोष वेमि එවගේම දෙරණ මාධ්‍ය ජාලය පුරා දසවසරක් තිස්සේ මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන කීර්තිමත් ගමනක් ඇවිත් තවත් ඉදිරියට යන්නට කටයුතු කරන අවස්ථාවේ ඔබේ දසවෙනි සංවත්සරයේට මගේ සුභාශිංසන මම එකතු කරන්න කැමැති අද අග්‍රාමාත්‍ය තුමා 10ට රැස්වීමක් කැඳවලා මටත් නියෝජ්‍ය අමාත්‍යතුමාටත් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න කියලා දැනුම් දුන්නා. ඒ නිසා මම කෙටියෙන් මගේ අදහස ප්‍රකාශ කරලා ඒට යා යුතුව තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍යතුමත් එතෙන්ට යන්න තිබෙනවා. එතුමා එතෙන්ට ගිහිල්ලා ටික වෙලාවකින් නිදහස් වෙලා නැවත මෙතෙන්ට එන්න තීරණය කරලා තිබෙනවා. අද සංවාදයට බඳුන් වන්නේ නූතන මාධ්‍යවේදියා හමුවේ පවතින अभियोग कियन कालीन मातृकावा अपे समाजे अदवेद्दि बेहेविन्म माध्य कर्णेट लक्वेला तिबेना ए कोतेद्द कियतोत् मिनिसागे उपते सिट मरणे दक्वा जनमाध्य ऋजुव संबंध वेन तनट एवित् तिबेना वर्तमाने अपे सियलुम ओनायपाकम तीरणे करन्नी जनमाध्य कियला समहरु कल्पना कर ए मट्टमटम जनमाध्य पत्तेला तिबेना एमनिसा समाजे दिवुनुवटत यहपैवत्मटत विशाल कार्यभारयक मेन्म लोकु वगकीमक जनमाध्येट पैवेदला तिबेना अत्त वशयेन्म अद जनतावगे पेर गमन करुवा वन्ने जनमाध्य मट मतक वेनवा लोके हिटपु विशिष्टतम जनमाध्यवेदी जूलियस पूचिक वरक करपु प्रकाशय ओहु कियनवा जनमाध्यवेदीन वर्ग तुनक सिटिन बव पलमुवेन्न जनताव आपस्सट गेन यन जनमाध्यवेदी देवेनी कोटस हटियट ओहु कियनवा जनताव एकतन रंदवन तेवेनी कोटस हटियट ओहु पवसनवा जनताव इदिरियट गमन करवन माध्यवेदी अपे रटेत मे कोटस तुनम सिटिन बव अपि कवुरुत् दन्न हबे अपि उत्साह कल युतु वन्ने जनताव इदिरियट गेन यन माध्यवेदीन पिरिसक् बीकर गनीम तमयि अपि कागेत् अरमुन विय युत्ते मे वन विट जनमाध्य नूतन ताक्षण्यात्यक्क बद्ध वेला तिबेना जनमाध्य मेतरम प्रबल तनकट पत्तेन्नत् नूतन ताक्षण्य इवहल वेला तिबेनवा कियला मम कल्पना करा अत्त वशयेन्म कोटिम कियतोत् ताक्षण्येन तोरव जनमाध्य गेन अद कथा करन्नत् असीरु ए तरमटम एक बेदिला तिबेना प्रजातंत्रवादी रटकट प्रजातंत्रवादी समाजयकट माध्य निदहस वगेम स्वाधीन माध्यवेदियत् संपदा ओनम रटक वंचा दूषण अक्रमिकता समाजेट हेलिदरव कलियुत्ते माध्यवेदीन विसि रटे जनताव बलापुरुत्तु वेनवा एवा जनमाध्येन माध्यवेदिया उलुप्पल जनताव दनुवत् कराय किय नमुत् रुपियल् सतमत बहुदे तीरणे वन समाजेक
ස්වාධීන මාධ්‍යවේදිකාවේ පැවැත්මක් අභියෝගයක් හැටියට අපි කවුරුත් දකිනවා. සාමාන්‍යයෙන් ඉස්සර අංකුර මාධ්‍යවේදීන්ට මාධ්‍ය ගැන උගන්වනකොට මාධ්‍ය පිළිබඳ විශේෂඥ දැනුමක් තිබුණු පැරණි උදවිය කියමන කියන කියමනකුත් මට මේ වෙලාවේ සිහිපත් වෙනවා. ඉස්සර නම් කියා දුන්නේ සාර්ථක මාධ්‍යවේදියෙක් වෙන්න නම් ඌරු කටක් බూరు පිටක් ඒ වගේම උකුසු ඇසක් තිබිය යුතුයි කියලා. මම දන්නේ වර්තමාන සමහර මාධ්‍යවේදීන්ගේ තත්ත්වය දිහා බලනකොට ඒ පැරණි කියමන් අදට කොහිතරම් දුරට ඉවහල් වෙනවද කියන එක. සමාජී වෙනස් වීම සමග අනිකුත් බොහෝ දේවල් වගේම මාධ්‍ය සංස්කෘතියත් වෙනස් වී තිබෙනවා. වර්තමානයේ මාධ්‍යවේදීන් මුහුණ දෙන එක අභියෝගයක් හැටියට මම ඒකත් දකිනවා. මාධ්‍ය සංස්කෘතිය සමාජයත් එක්ක වෙනස් වෙච්ච හැටිත් අද විශාල අභියෝගයක් වෙලා තියෙනවා. ඒ අභියෝගයට මුහුණ දීමේදී අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන කියන දෙරණ මාධ්‍ය ජාලයේ තේමා පාඨය වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් බලන්න අපේ රටේ අද වෙනකොට වැඩිහිටියෝ විතරක් නෙමෙයි අපේ පාසල් දරුවෝ පවා බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. අද අපේ රටේ පාසල් දරුවන් ගිනුත් 100ට ගණනක් බෝ නොවන රෝගවලට ගොදුරු වෙලා තිබෙනවා. දැන් ඒ කාරණේදී ජනමාධ්‍යයට අනුගමනය කරන්න සිදු වෙලා තිබෙන්නේ දෙබිඩි පිළිවෙලක්. එක පැත්තකින් සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරනකොට එවැනි ලෙඩ රෝගවලට බලපාන අහිතකර ආහාර ද්‍රව්‍ය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න මාධ්‍යෙන් කටයුතු කරනවා. අනිත් පැත්තෙන් ඒ මාධ්‍යයටම රසකාරක සහ ශනික ආහාර ගැනීමට ළමයින් සහ වැඩිහිටියන් පොළඹවන වෙළඳ දැන්වීම් වගේ දේවල් ප්‍රචාරය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා මාධ්‍යයට තියෙන එක අභියෝගයක් හැටියට ඒක. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටිය හොඳ නැහැ කියලා බුදුදහමේ පවා අපට උගන්වලා තිබෙනවා. හැබැයි අද වෙද්දි සමහර මාධ්‍ය මිත්‍යා දෘෂ්ටිය වපුරවන හැටි අපි කවුරුත් දකිනවා. ඒ වගේම තමයි ඒවයි තියෙන අනිසි බලපෑම්. කපුවන් ගාවට ගිහිල්ලා දෙහිගෙඩි බෙල්ලේ හිර වෙලා වෙච්ච සිද්ධි ගැනත් ඔක්කොමත් වාර්තා කරන්න වෙන්නේ මාධ්‍යට. දැන් ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය ගැන කල්පනා කරු. මොකද විශාල පිරිසක් මාධ්‍ය එක්ක සම්බන්ධ වෙනවා, විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය එක්ක මේ ටෙලිනාට්‍ය. ටෙලිනාට්‍ය පෙන්වන කොටත් අපි දකින කාරණා තිබෙනවා. මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්න බෑ වෙළඳ දැන්වීම් නැතුව. හැබැයි අනිත් පැත්තෙන් වෙළඳ දැන්වීම් වලින් රසිකයාගේ රසවින්දනය මොට කරනවා, ඒකට ලොකු බාධාවක් සිද්ධ කරනවා. ඒක නිසා තමයි සමහරු ටෙලිනාට්‍ය බලලා ඉවරනහම අද කල්පනා කරනවා අපි බැලුවේ ටෙලිනාට්‍යයක්ද එහෙම නැත්නම් වෙළඳ දැන්වීම්ද බැලුවේ කියන තත්ත්වයට අද මේක පත් වෙලා තියෙනවා. වෙළඳ දැන්වීම් නැතුව මාධ්‍ය ආයතනයක් ගෙනියන්නත් බෑ. වෙළඳ දැන්වීම් එක ටෙලිනාට්‍ය පෙන්වන්න ගියාම ප්‍රේක්ෂකයාට සිද්ධ වෙන ප්‍රශ්නත් මේ ඔක්කොම අද අභියෝග හැටියට අපි දකිනවා බාහිරින් ඉඳන් බලන. ඒ වගේම අද ජනමාධ්‍ය භාවිතා කරන භාෂා රටාව සහ ව්‍යාකරණවල අඩුපාඩු ගැන බොහෝ සෙයින් කතා බහට ලක් වෙලා තිබෙනවා. ඒව ගැන ලොකු විවේචන සමාජයේ අද දකින්න තිබෙනවා. විශේෂයෙන්ම සෑම මාධ්‍යකම ඒව ගැන අද විවේචන තියෙනවා. දැන් මට මතක් වෙනවා ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ මට මතකයි මේ පාසල් දරුවෝ ගොඩක් ඉන්න මම රාජකීය විද්‍යාලේ ඉන්නකොට උසස් පෙළ හදාරද්දි අපිට සිංහල විෂය හදාරනකොට උපදෙස් දීලා තිබුණා කතුවැකි වලින් සාරාංශ ලියන්න ඕන කියලා. එහෙම කිව්වේ ව්‍යාකරණ පිළිබඳ හොඳ දැනුමක් ලබන්න පුළුවන් පත්‍රයේ කතුවැකියෙන් කියන අවබෝධය තමයි අපිට ඉඳලා බාදුවා. ඒ වගේම
පත්තර ගැන කතා කරොත් ඒ කාලේ සිළුමින පත්තරේ මේ රටේ ජනතාව බොහොම ගෞරවයෙන් කතා කරේ සතදහයේ විශ්වවිද්‍යාලය කියලා. ඒ වගේ කාලයක් තිබුණා. අද සිංහල පුවත්පත් බැලුවත් වෙනේව බැලුවත් ව්‍යාකරණ දෝෂ බෙහෙවින් දකින්න තිබෙනවා. මට මතක් වුණා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා අපි තාම ගරු කරන විද්වතෙක් මෙතන ඉන්නකොට එතුමාගේ ගෞරවනීය චරිතය ගැන දවසක් නෙළුම් පොකුණ රඟහලේ විජේ කුමාරතුංග උපහාර දී ප්‍රසංගයකට ගිහිල්ලා එතුමා අපිට වඩා පේඩි දෙක තුනක් ඉස්සරහින් වාඩි වෙලා ඉන්නකොට මමත් සමග අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනමාධ්‍ය එක්ක බොහොම සම්බන්ධතා තියෙන වෛද්‍යවරයෙක් දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමා එතුමා ගැන කියපු කතාව. ජයලත් ජයවර්ධන මැතිතුමා කව මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන්නේ දෙවියෙක් වගේ කෙනෙක් කියලා. එතුමා වෛද්‍ය විද්‍යාලයට තේරුණාම සිංහල මාධ්‍යයෙන් ඉගෙනගෙන එකපාරට එතුමාට වෛද්‍ය විද්‍යාලයට ආවහම එතුමාට තව පොළොන්නරුවේ හරි කොහේ හරි ඉඳලා ආපු යාළුවෙකුටද කොහෙද පළවෙනි මාසේ යනකොට එපා වුණාලු මේක ඉංග්‍රීසි භාෂාවෙන් හදාරන්නේ කොහොමද කියලා තීරණය කරාලු දෙන්න එක්ක අපි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා හම්බෙලා කියමු මේක අපි දමල ගහලා යනවා කියලා ඇවිල්ලා කිව්වලු කිව්වහම එතුමා මේ දෙන්න ධෛර්යමත් කරා මෙච්චර chance එකක් හම්බෙලා මේක දාලා යන්න එපා මම උපදේශයක් දෙන්නම් ඒක පිළිපදි डेली न्यूज पत्रे अरगिन दवसट अलुतेन वचन दहयक अलगिन तेरुम शब्द कोसे अरगिन इगिन गन्न पटांगा मे उपदेश क्रियात्मक कर पत्रे पिहितवुना अवसाने दोस्तर जयलाज जयवर्धन हरिट तमाय वैद्य विद्यालय पिहितवुने इतिं अद मे भाषाव व्याकरण दोष विशाल वशेन अपिट दकिन्न लभेनो එවගේම සමහර විද්‍යුත් මාධ්‍යවල පාවිච්චි කරන භාෂා විලාසය විශාල විවේචන වලට ලක් කරනවා. ඒවා සිංහලෙන්ද එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන්ද ඒ වැඩසටහන යන්නේ කියලා ටිකක් වෙලා යනවා තේරුම් ගන්න. අර කියන්නේ සිංග්‍රීස් ක්‍රමයට කියලා. ඉතින් මේවත් අද ජනමාධ්‍ය ගැන කතා කරනකොට ලොකු අභියෝගයක් හැටියට අපි දකිනවා. ඒ තරමටම භාෂාව සංකර වෙච්ච අවස්ථාවක් අපි දකිනවා. එවගේම මාධ්‍ය වේදීන්ට පුහුණුවක් නැති කමේ අඩුව අද බොහෝ සෙයින් දකින්න. මට මතකයි ජනමාධ්‍ය අමාත්‍යාංශ වැයශීර්ෂය ගැන කතා කරනකොට පාර්ලිමේන්තුවේ අපි විපක්ෂයේ ඉන්න කොටත් දැන් අපි ආණ්ඩුවේ ඉඳගෙන අනිත් විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරනකොටත් විශේෂයෙන්ම විපක්ෂයෙන් ඇහෙන දෙයක් තමයි මාධ්‍ය වේදීන් පුහුණු කරන ආයතන ඇති කරන්න ඕන කියන කතාව. මම ළඟදි චීනෙට ගියාම චීනෙත් එක්ක කතා කරා මාධ්‍ය වේදීන් පුහුණු කරන ඇකඩමියක් වගේ එකක් පවත්වන්න අපිට උදව් කරන්න කියලා ඒකට කැමැත්ත පළ කරා අගමැතිතුමා අනිද්දා යනවා මං කිව්වා ඒක ගැන විශේෂයෙන්ම උනන්දුවක් අරගෙන අපි බලමු ඒකත් ඇති කරන්න කියලා. මොකද දැන් සමහර වෙලාවට කතාවක් එහෙම කරාම ඊට පස්සේ පත්‍රේ බලනකම් බයයි. විශේෂයෙන්ම මං අවුරුදු ගාණක් තිස්සේ පක්ෂයක මාධ්‍ය ප්‍රකාශක හරිදී දැන් කැබිනට් සම ප්‍රකාශක හරිදී ඉන්නවා. මොනවා හරි කිව්වහම ඊට පස්සේ පත්‍රේ බලනකොට හාත්පසින්ම වෙනස් අදහසක් එන විදිහට තමයි වචන පෙරලලා ඒවා පළ කරන්නේ. ඉතින් අද මාධ්‍යයට තියෙන විශේෂ අභියෝගය හැටියට අපි ඒව දකිමු. සමහර කලාට කෙනෙක් කතාවක් කරාම මාධ්‍යවේදියා ඒ කරපු කතාවට වඩා ඔහුගේ හිතේ තියෙන අදහස් ඒ කතාවට ඔබලා පළ කිරීම නිසා විශාල දේවල් අපි දකිනවා විකෘති වෙලා තියෙනවා. මේ සියල්ලම වර්තමානයේ අපි දකින අභියෝගය හැටියට මම කල්පනා කරනවා. හැබැයි මේ කුමන අභියෝග තිබුණා අපේ ප්‍රේක්ෂකයාට අපේ පාඨකයාට අපේ ශ්‍රාවකයාට නිවැරදි වූ සත්‍ය වූ තොරතුරු වාර්තා කිරීමේ අභියෝගයෙන් මිදෙන්න කිසිම මාධ්‍යවේදියෙකුට සදාචාරාත්මක අයිතියක් තිබෙනවා කියලා මම කල්පනා කරන්නේ. ඒ වගේම තමයි මාධ්‍ය නිදහස කොතරම් තිබුණා. මාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍ර තිබුණොත් විශේෂයෙන්ම මාධ්‍ය ආයතනවලට දේශපාලන දැක්මක් විශේෂ වශයෙන් තිබුණොත් මාධ්‍යවේදියාට අර නිදහස තිබුණාට එතෙන්දී ඔහු කොටු වෙන අවස්ථාවක් තිබෙනවා. මම පෞද්ගලික මාධ්‍ය ගැන කතා කරන්නේ අපි පාලනය කරන රාජ්‍ය මාධ්‍ය ගැන කතා කරමු. දැන් ලේක් හවුස් එකේ මාධ්‍යවේදියෙක්ට ඔහුට නිදහසේ නිවැරදි තොරතුරු වාර්තා කරන්න සමහර කාලවල අවස්ථාවක් තිබුණේ. ඒතකොට මාධ්‍ය නිදහස කියන එක අපි ලබා දුන්නත් අනිත් පැත්තෙන් ආයතනයක් හැටියට
බලපෑමක් තිබුණොත් න්‍යාය පත්‍රයකට යන්න ඕන කියලා ඒකත් අභියෝගයක් වෙනවා. දැන් ලේක් හවුස් වගේවා රජයේ හොරණෑවක්ම විතරක් වෙන්න ඕන රජයේ කිසිම අඩුපාඩුවක් වෙන්නන්න බෑ කිසි කෙනෙක් විවේචනය කරන්න බෑ කියලා නීති දැම්මොත් එතන මාධ්‍ය නිදහස තියුණා නම් අනිත් පැත්තේ මාධ්‍ය විදියට ආයතන තුන නිදහසක් නැති වෙනවා. ඉතින් මේ සියල්ලම අභියෝග හැටියට අපි දකිනවා. ඉතින් මම මීට වඩා දීර්ඝ කතාවක් කරන්න යන්නේ නැහැ. මෙතන සිටින බොහෝ දෙනෙක් මාධ්‍යයට සම්බන්ධ උදවි මාධ්‍යවේදීන් ඒ නිසා මාධ්‍යවේදීන් හැටියට කටයුතු කරනකොට දැලිපිහියෙන් කිරිකනවා වැඩේ වැඩක් තමයි මේක කියලා වොන් හොඳටම තේරුම් ගන්න තිබෙනවා. හැබැයි මෙතන සිටින පිරිස දිහා බලනකොට ජනමාධ්‍ය ඇමතිකමක් කරපු කෙනෙක් මං හිතන්නේ මං විතරයි ඉන්නව ඇත්තේ. අවුරුද්දකුත් මාස ගාණක් මම මේ රටේ ජනමාධ්‍ය ඇමතිවරයෙක් හැටියට ක්‍රියා කරලා තියෙනවා. මං ඇමති වෙනකොට ජනමාධ්‍ය පිළිබඳ බොහෝ කතා බහ තිබුණා. මාධ්‍යවේදීන්ට වෙච්ච දේවල් මම එකින් එක කියන්න යන්නේ මූණ දෙන්න වෙච්ච දේවල් නිදහස පිළිබඳ නොඑක් කතා බහ තිබුණා. දැන් අදත් කතා කරනවා මාධ්‍ය නිදහස පිළිබඳව. නිදහස අඩුද වැඩිද කියන එක ගැන තමයි අද කතා කරන්නේ. ඒ නිසා මාධ්‍යවේදීන්ට මේ කටයුත්ත දැලිපිහියෙන් කිරිකනවා වගේ එකක් කියලා දැනෙනවා වගේම ජනමාධ්‍ය ඇමතිකමත් දැලිපිහියෙන් කිරිකෑමක් කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා.